ආයිබෝවන් එම්ආර් කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කියලා දෙන්න හදන්නේ චිකන් කරිය රසට සුවඳට පාටට කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් වීඩියෝ එකත් එක්කම ඉන්න. වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. දැන් අපි බලමු අපේ රසම රස චිකන් කරිය හදන්න මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ටිකක් ලොකු කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන මම ඔයාලට පෙන්නන්නේ මිරිස් කුඩු මේසැහැඳි 3කුයි අමු 3/5 කුඩු තේ හැන්දකුයි දාලා මම මේක විනාඩියක් වගේ කබලේ බැදගෙන අරගෙන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා බැදපු 3/5 කුඩු මේසැහැඳි 3ක් අවශ්‍ය වෙනවා. මම මීපැණි එකතු කරගන්නවා චිකන් එක ගොඩක් රසවත් කරගන්න. මෙතන මීපැණි තේ හැඳි 4ක් තියෙනවා. ඒ වගේම හොඳට ඇඹුල් වලට මම සියඹල පාවිච්චි කරනවා. සියඹල මේ වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ග්‍රෑම් 500ට චිකන්. ඒ වගේම කහ ඕනේ. තව අපිට ගම්බිරිස් ඕනේ. මම කොත්තමල්ලි කොළ මෙන්න මේ වගේ මිටක් අරගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි අවශ්‍ය වෙනවා. කුරුඳු මෙන්න මේ පෙන්නන ප්‍රමාණය වගේ අවශ්‍ය වෙනවා ග්‍රෑම් 500කට. රම්පේ, ඒ වගේම ඉඟුරු සුදු ලුණු අවශ්‍ය වෙනවා. කරදමුඟු කරාබු නැටි, කරපිංච, මේ වගේ ලුණු ගෙඩියක්, සේර කෑල්ලක් ඕන වෙනවා. ඒ වගේම අමු මිරිස්. මේ ටික තමයි අපේ රසම රස චිකන් කරිය හදන්න අපිට අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද අපේ චිකන් කරිය නිවැරදිව පියවරෙන් පියවර හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මේ වගේ චිකන් එකට ලුණු මේසැහැන්දක් වගේ මෙන්න මේ වගේ උඩින් දාගන්න. ඊට පස්සේ කහ තේ හැන්දක් වගේ අපි දාගන්නවා චිකන් එකට. ඊට පස්සේ අපේ සියමල ටිකත් අපි මේ වගේ චිකන් එක උඩට දාගන්නවා. දාලා අපි මේක හොඳට මෙන්න මේ වගේ පොඩ්ඩක් මෙන්න මේ වගේ අතගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මේ විදිහට අපි අතගාල ඉවරලා විනාඩි 15ක් වගේ හොඳට වහලා තියන්න ඕනේ ලුණු ඇඹුල් ටික හොඳට අපේ මේ චිකන් එකට අල්ලනකම්. දැන් මම කරන්නේ ඉඟුරු සුදු ලුණු ටික වංගෙඩියට දාලා මේ වගේ හීනියට කොටා ගන්නවා. ඊට පස්සේ සේර කෑල්ලත් මේ විදිහට වංගෙඩියට දාලා පොඩ්ඩක් තලා ගන්නවා. දැන් මම චිකන් එකට අවශ්‍ය වෙන අපේ බිය ලුණු ගෙඩියයි ඒ වගේම තක්කලි අවමිරිස් ටික මේ වගේ කපා ගන්නවා. මම චිකන් එක හදන්න පාවිච්චි කරන්නේ මැටි ඇතිලියක්. මොකද මැටි ඇතිලියක් පාවිච්චි කරන්නේ අපි චිකන් එකට ගොඩක් ඇඹුල් වර්ග දාන නිසා. ඔයාලටත් මැටි ඇතිලියක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඇතිලිය මේ වගේ රත් වුණාට පස්සේ මම තෙල් මේසැහැඳි 2ක් දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වීගෙන එද්දී අපිට පුළුවන් අපි හීනියට තලාගත්ත ඉඟුරු සුදුරුන් ටික දාගන්න. ඊට පස්සේ අපි තලාගත්ත සේර කෑල්ලත් මේ වගේ තෙලට දාගන්නවා. සේර අපි චිකන් එකට එකතු කරාම ගොඩක් හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම කරපිංචක් දාගන්නවා. එතකොට කරාබු නැටි කරදමුංගු එකතු කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න. දැන් පොඩ්ඩක් මේ වගේ බැදීගෙනදී අපිට පුළුවන් අපි කපාගත්ත ලුණු ටික එකතු කරගන්න. මේ ඔක්කොම ටික දාලා අපිට පුළුවන් පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදගන්න. අපි අමුයෙන් දානවට වඩා මේ වගේ රන්වන් පාට වෙනකම් බැදගත්තම චිකන් එකට හොඳ සුවඳක් තියෙනවා. මෙන්න මේ වගේ වෙද්දී අපිට පුළුවන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඇතලියෙන් පොඩ්ඩක් අයින් කරගන්න. දැන් මම තෙලට බැදපු 3/5 කුඩු ටිකයි බැදපු මිරිස් කුඩු ටිකයි එකතු කරගන්නවා. මම තෙලට බැදපු 3/5 කුඩු ටික මිරිස් කුඩු ටික එකතු කරගන්නේ අපේ චිකන් එකට හොඳ ලස්සන පාටක් ගන්න ඕන නිසා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කර කර හොඳට පේස්ට් එක වගේ හදාගන්නවා. බලන්න දැන් ලස්සන පාටක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට චිකන් ටික දාගන්න. මෙන්න මේ විදිහට චිකන් ටික අපි ඇතිලියට එකතු කරගන්නවා. අපි මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ අපේ පහේ ටික හොඳට අපේ චිකන් එකට අල්ලනකම්. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා ඉවරලා අපිට පුළුවන් කුරුඳු පොතු කැබැල්ලක් දාගන්න. මෙන්න මේ වගේ කුරුඳු පොතු ටික දාලා අපි ආයි පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගෙන අපි විනාඩි 5ක් වගේ උයා ගන්නවා. දැන් මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ ලිපේ තියලා විනාඩි 5කට පස්සේ බලන්න අපේ චිකන් එකට අපි දාපු 3/5 ටික හොඳට උරාගෙන තියෙනවා.
මම චිකන් එක හදන්නේ වතුර නිසා මම දැන් මේ වෙලාවේ තමයි වතුර කෝප දෙක එකතු කරගන්නේ. වතුර කෝප දෙක දාලා අපිට පුළුවන් හොඳට මේ වගේ ආයි කලවම් කරගන්න. ඊට පස්සේ අපි කපාගත් තක්කලි ටික අමු මිරිස් ටික අපිට පුළුවන් එකතු කරගන්න. මේ වගේ එකතු කරලා පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න. දැන් ලුණු දාගන්න. අපි කලනොත් ලුණු දාගත්තා. මේ වගේ ලුණු බලලා ලුණු දාගන්න. මේ වගේ හොද්ද හොඳට උතුරගෙන එද්දී අපිට පුළුවන් රම්පෙටික එකතු කරගන්න. මේ වගේ රම්පෙටික එකතු කරලා අපේ චිකන් එක ගොඩාක් රසවත් කරන මීපෙන් ටික අපි දැන් එකතු කරනවා. එකතු කළා පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි ආයේ විනාඩි 10ක් විතර ලිපේ තියාගන්න ඕනේ. මේ දැන් මම ඔයාලට පෙන්වන්නේ විනාඩි 10කට පස්සේ. ඔයාලට ගොඩාක් හොදි අවශ්‍ය නම් මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්න. මම තව ටිකක් ලිපේ තියාගන්නවා. මම චිකන් එක ඔක්කොම විනාඩි 25ක් ලිපේ තියාගත්තා. මේ තියෙන්නේ විනාඩි 25කට පස්සේ. දැන් මම චිකන් එක ලිපෙන් බාගත්තා. ලිපෙන් බාගෙන ඉවරලා තමයි මම ගම්බිරිස් එකතු කරන්නේ. මම මෙතන ගම්බිරිස් තේහඳ දෙකක් එකතු කරනවා. අපි ලිපෙන් බාලා ගම්බිරිස් එකතු කරාම තමයි චිකන් එකේ රසය ගොඩක් වැඩි වෙන්නේ. අපිට පුළුවන් මේ වගේ ගම්බිරිස් ටික උඩින් දාලා අපි කෑම් බෙදා ගන්නකම් වහලා තියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයාලා චිකන් කරී එක හදලා ගොඩාක් හොදි තියනවා නම් ඔයාලට පුළුවන් චිකන් කරී එක ටිකක් උකු කරගන්න. සුදු කැකුළු හාල් ටිකක් අරගෙන මිටක් වගේ අරගෙන කබලේ බැදලා හොඳට අඹරලා අපිට පුළුවන් මේ හොදි එකට එකතු කරගන්න. එතකොට හොද්ද හොඳට උකු කරගන්න පුළුවන්. ඒ වගේම රසවත් කරගන්න පුළුවන්. මේ චිකන් එක ගොඩාක් රසවත් වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා හදලා රස බලන්න. මම හිතනවා ඔයාලට හරියටම චිකන් කාරිය හදන විදිහ MR kitchen වලින් කියලා දුන්නා කියලා. කොච්චර චිකන් කාරිය හදන විදිහ තිබුණත් ඔයාලා එකපාරක් මේ චිකන් කාරිය හැදුවොත් දිගටම හදන්නේ මේ විදිහටමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයාලට මගේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.